ඔබට මේ රටේ යම් හෝ වෙනසක් ඇති කර ගන්න ඕනේ නම් ඔබට මේ ගලාගෙන යන විනාශයේ යම් හෝ ව්‍යාපතක් මතු කර ගන්න ඕනේ නම් ඔබට යන්නේ මේ රට ජනප්‍රියභාවයට ඔසවා තබන්න ඕනේ නම් ඔබට මේ රටේ භවභෝග සම්පත් ආරක්ෂා කළ මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ නම් ඔබට මේ ජාත්‍යන්තරයෙන් එන අසත්පුරුෂ අභියෝගයන්ට මුහුණ දෙන්න අවශ්‍ය නම් ඔබ කරන්න ඕනේ සිල්වත් පිරිසක් ඔබේ පාලකින් බවට පත් කර ගැනීම අන සම්මාදිටිය. එනිසා ඔබ කැප වෙන්න ඕනේ, ඔබ වෙහෙසෙන්න ඕනේ, ඔබ උනන්දු වෙන්න ඕනේ. දුසිල්වත් භාවය තුලින් තව තවත් සමාජයේ සෞභාග්‍ය සොයන්න නෙමෙයි. ඒක වෙන්නේ නැහැ. ඒක අර හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ වැඩක් සම්මාදිටියට අදාළව. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ සමාජය තුලින් සිල්වත් පිරිසක් මතු කරගෙන. ඒ සිල්වත් පිරිස තුලින් සමාජ පාලනයට අදාළ ධර්මතාවයන් යම් පමණකට හෝ ඇති කර ගන්න. එතකොට කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මහත්තයෝ, සිල්වත් භාවය තුළින් පමණක් මෙවන් සමාජයක් යහපත කර අරන් යන්නේ? මොකද අපේ සමාජය සුවිශේෂී සමාජයක්. සුවිශේෂී සමාජයක් කියන්නේ ජීවමාන ධර්ම විනය නැති සාස්තුන් වහන්සේ ජීවත් වෙන සමාජයක්. මේසා සුන්දර ධර්මයේ අර්ථයන්, පූජනීය අර්ථයන් ජීවත් වෙන සමාජයක්. ප්‍රාතිමෝක්ෂ සීලය දරාගත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා දසදහස් ගාණක් ජීවත් වෙන සමාජයක්. සාමණේර සීලයන් දරාගත් දසදහස් ගාණක් සාමණේරලා ජීවත් වෙන සමාජයක්. ඒ වගේම පසළොස්වක පෝය දාට උතුම් උපෝසත සීලයන් දරාගත් ලක්ෂ ගාණක් ජීවත් වෙන සමාජයක්. තේන්න. ඒ සමාජයෝ මෙවැනි සමාජයක් සිල්වත් භාවයෙන් විතරක් අපිට ඉස්සරහට අරන් යන්න බෑ. මොකද මේ සමාජයේ ජීවත් වෙන අපි හැමෝගෙම එක යුතුකමක් තියෙනවා. එක වගකීමක් තියෙනවා. ඒ යුතුකම වගකීම තමයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධර්මය අපි දරාගෙන ඉන්නවා. මොකද්ද? මේ උතුම් බුදු දහම. මේ උතුම් සද්ධර්මය, මේ උතුම් සංඝයා කියන අර්ථය. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ සීලයෙන් ශක්තිමත් භාවයෙන් විතරක් අපිට මේ කාරණේ නැගී හිටින්න සද්ධාවක් තියෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දෙකම එකතු වෙන්න ඕනේ මේ රාජ්‍ය නැවත ගොඩ නැගෙන්න නම්. මේ රාජ්‍ය මේ ලෝකේම තියෙන පූර්වාදර්ශී රාජ්‍ය බවට පත් වෙන්න නම්. මේ රාජ්‍ය මේ ලෝකෙටම සීලය, දානීය, මෛත්‍රිය, සමාධිය බෙදා දෙන රාජ්‍ය බවට පත් වෙන්න ඕන නම්. මොකද මේ රාජ්‍ය තුනෙනුයි දඹදිව කඩා වැටෙද්දී බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් 500 වෙනි වසර ගියාට පස්සේ දඹදිව ශාසනය බිඳ වැටෙද්දී මාත්‍යෝ ලෝකයට දානීය පරිත්‍යාග කළේ ඔබේ බිම් කඩයි. ලෝකයට සීලය පරිත්‍යාග කළේ ඔබේ බිම් කඩයි. ලෝකයට මෛත්‍රිය කියලා දුන්නේ ඔබේ බිම් කඩයි. ලෝකයට සාමය කියලා දුන්නේ ඔබේ සමාධිමත් හිතයි. එහෙනම් ඒ තැන අපි හෙට දවසේ නැවත වගා කරගන්න නම් මාත්‍යෝ සීලයෙන් විතරක් ශක්තිමත් නායකයෝ බිහි වෙලා වැඩ. ඔබ කියන්න පුළුවන් අහවලා හොරකම් කරන්නේ නැහැ කියලා. මම කියනවා හොරකම් නොකිරීම විතරක් මේ රටේ නායකත්වයකට සුදුසුකම් ලබන්නේ. හොරකම් නොකරන කෙනා තුල සද්ධාව තියෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. හොරකම් නොකරන කෙනා තුල සද්ධාව තියෙන්නත් ඕනේ. හොරකම් නොකරන කෙනෙක් සද්ධාව නැති කෙනෙක්. සද්ධාව නැහැ. නමුත් එයා හොරකම් කරන්නේ නැහැ. එහෙම කෙනෙක් හොරකම් නොකරන පිරිසක් ආවොත් ඔවුන් මුලින්ම හොර කරන්නේ සද්ධාව කියන කාරණේ තේරුම් ගන්න. මං කියන දේ හයිමත් මං නැවත ඒක කියනවා ඈ. මේ සමාජයේ ගොඩනැගෙන්න නම් සීලය අත්‍යවශ්‍යයි. නමුත් සීලයෙන් විතරක් මේ උතුම් සමාජයේ ගොඩනැගෙන්නේ නැහැ. මේක ලෝකේ දුර්ලභම ධර්මයේ දරාගත් රට. මේක ලෝකේ දුර්ලභම සාස්තුන් වහන්සේ දරාගත් රට. මේක ලෝකේ දුර්ලභම පූජනීය වස්තුන් දරාගත් රට. මේකේ දුර්ලභම සිල්වතුන් ටික දරාගත්. මේක එහෙනම් සීලයෙන් විතර පරිපූර්ණ නායකයෙක්ට මේක කරන්න බැහැ. මුතන මෙතන ආරක්ෂා කරන ලෝක ධර්මයක් තියෙනවා. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයින් වහන්සේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ ඔළුවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දීලා මේ ලෝකෙට උරුම කරගත්තු දුන්න ශ්‍රේෂ්ඨ ධර්මයක් වෙතන ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සීලයෙන් පමණක් මේ රටේ හෙට දවස ගොඩනගන්න බෑ. මේ රට ආරක්ෂා කරන්න බෑ. මේ රටේ වටිනාකම ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම සද්ධාවක් තියෙන්න ඕනේ. සද්ධාව නැති සීලය තියන අයට රට ගියොත් සීලය කියන්නේ හොරකම් කරන්නේ නැති කෙනෙක් කියන්න පුළුවන් අහවලු හොරකම් කරන්නේ නැහැ. හරිද? නමුත් අහවල්ලු හොරකම් කරන්නේ නැහැ. නමුත් ඒ අයට සද්ධාව නැහැ. සද්ධාව නැති හොරකම් කරන්නේ නැති අය රටේ නායකත්වයන්ට ආවොත් ඒ අය මුලින්ම හොරකම් කරන්නේ සද්ධාව. හරිද?
ඔවුන් විනාශ කළ දාන සද්ධාවයි ඒක තේරුම් ගන්න ඕනේ ඒ නිසා සම්මා දිට්ඨිය ඇති කර ගන්න ජනතාව සම්මා දිට්ඨියේ ශක්තිය තව තව වර්ධනය කර ගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ඔබ එහෙම කරලා ඔබ දුස්සීල භාවයෙන් හෝ අසද්ධාවෙන් මේ පූජනීය බිම්කඩට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා. මේ පූජනීය බිම්කඩ හෙට යලි ජීවත් කරන්න නම් මේ පූජනීය බිම්කඩට හෙට යලි පණ දෙන්න නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ සද්ධාවෙනුයි සීලේනුයි දෙකෙන්ම පෝෂණය වුණා වූ කණ්ඩායමක් ජාතික නායකත්වයට මං මේ කතා කරන්නේ 100ට 100ක් නිවැරදි වීමක් ගැන නෙමෙයි. එහෙම නිවැරදි වීමක් බිම්බිසාර රජතුමා තුල තිබෙන්නේ නැහැ. කොසල් රජතුමා තිබෙන්නේ නැහැ. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වුණු රජ කෙනෙක් වුණත් ඒ රාජ්‍යයේ මගධ රාජ්‍යයේ ප්‍රශ්න තිබ්බා, යුද්ධ තිබ්බා. තේරෙනවද? ඒ නිසා 100ට 100ක් නිවැරදි සමාජයක් නෙමෙයි මං කතා කරන්නේ. අවම වශයෙන් 100ට 50ක් නිවැරදි සමාජය. ඔබට මේ සමාජයේ අවම වශයෙන් 100ට 50ක් නිවැරදි කරන්න ඕනේ නම් තව දුරටත් අසද්දාවෙන් සහ දුස්සීලභාවයෙන් යුත් නායකයෝ පත් කරගන්න ලෑස්ති වෙන්න එපා. මොකද මාත්‍යෝ අකුසල් වැඩි වෙන්න අපි තව තව අකුසල් කරයි. ඒක හේතුඵල ධර්මයක්. හොඳට තේරුම් ගන්න. මං කියලා දිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මම මම ලෝකයේ දකින්නේ සූත්‍රගත ධර්මය කියවලා නෙමෙයි මම ලෝකයේ දකින්නේ අද සිද්ධ වෙන සංස්කාරයන් බලලයි ඒ නිසා මේ දුස්සීල භාවය තව තව වැඩි වුණා ඒ දුස්සීල භාවය නිසා මිනිස්යා තුළ ඇති කර ගන්නා වූ අකුසල් නිසා අනාගතේ අසද්දාවෙන් පිරුණා වූ කණ්ඩායම් බලයට පත් වෙන්න පුළුවන් ඈ එහෙම කළොත් ශාසනයත් විනාශ වෙලා ඒකත් විනාශ වෙලා යනවා දොතෙන්ද තමයි අපි මේ අරගෙන යන්නේ දුස්සීල භාවයේ විසින්. ඒ නිසා මේ ගලාගෙන යන දුස්සීල භාවය කරුණා කරලා සමාජයෙන් නවත්ත ගන්න. ඔබලාට අවශ්‍ය නම් මම සමාජයත් එක්ක කටයුතු කරන්නේ නැහැ. මට තියෙන එක වගකීමයි. ඒ වගකීම තමයි මගේ ඇස් දෙක පියවෙන තුරාවට මේ උතුම් චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරලා ලැබීම. ඒ චතුරාර්ය සත්‍යයන්ගේ ආරක්ෂා උදෙසා මට කරන්න තියෙන කැපවීම ඒ වගකීම් විතරයි තියෙන මට වෙන කිසිම වගකීමක් නැහැ. තේන්න මට දරුවොත් නැහැ මොකක්වත් නැහැ. මට තියෙන මැරෙන මොහොත දක්වා චතුරාර්ය සත්‍ය ශක්තිමත් කරලා තිබීමේ වගකීම් විතරයි. මේ ශාසන අර්ථයේ ශක්තිමත් කරලා තිබීම. තේන්න ජනතාව තුළ සද්ධාව ජනතාව තුළ කුසලයේ වර්ධනය කරලා තිබීම. නමුත් මාත්‍ය අපි මේ සමාජයේ හැසිරෙන විදියට සමාජයේ මේ ගලාගෙන යන විනාශයේ දිශාවට මාත්‍ය අපිට කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි කොච්චර චතුරාර්ය සත්‍ය කතා කළත් ජනතාව ඉන්නේ විසිරුණා වූ හිතේ. අපි දෙන දේ අර්ථවත්ව අවබෝධාත්මකව ජීවිතයට එකතු කරගැනීමේ මානසික ශක්තියක් අද සමාජෙට නැහැ. විසිරුණා වූ සිතෙන් තමයි සමාජයේ ජීවත් වෙන්නේ. නමුත් අපි බණ කියද්දී සිද්ධ වෙන එක දෙයයි අපිව ජනප්‍රියභාවයට ඒ ජනප්‍රියභාවයත් මං සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඒකෙනුත් මට වැඩක් නැහැ. ඒ නිසා ඔබලාට දෑත් දෙක එකතු කරලා ගෞරවයෙන් මං කියන්නේ අනේ කරුණා කරලා දුස්සීල භාවයෙන් හෝ අසද්දාවෙන් හෙට ලෝකයට ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න ඔබේ දුවදරුවට ශාසනයට ඔබේ සිංහල බෞද්ධ සමාජයට මේ සියලු ජාතීන් සමගියෙන් ජීවත් වෙන සමාජයට යහපත් හෙටක් බලාපොරොත්තු වෙන්න ඉසක් කරුණා කරලා දුස්සීල භාවයෙන් තොර අසද්දාවෙන් තොර සද්ධාවන්ත බෞද්ධයින්ගෙන් යම් පිරිසක් එකතු වෙලා මහත්වෝ මේ සමාජ වගකීම් වල නායකත්වය ගන්න පෙරටෙන් ඉම්පෙහා අපිට බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ මේ රටේ සිල්වත් භාවය ආරක්ෂා කරන මේ රටේ හොරකම් නොකරන මේ රටේ අවංක භාවයේ තියෙන මේ රටේ ජාත්‍යන්තරත් එක්ක කටයුතු කරන්න පුළුවන් රටට ආදරේ තෙරුවන්ට ගරු කරන සංඝයාට ගරු කරන මාත්‍යෝ 500ක් හොයාගන්නේ නැද්ද ඈ 500ක් හොයාගන්නේ නැද්ද එහෙම නැත්නම් ඉතින් ඒක මහා දුර්වලතාවයක් නේ සංඝයාට ගරු කරන සංඝයාට කීකරු තෙරුවන්ට ගරු කරන හොරකම් දූෂණය නොකරන පංචශීලය ආරක්ෂා කරන ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරන්න ශක්තිය තියෙන එවැනි දැනුමක් තේරුමක් තියෙන 500ක් හොයාගෙන ඉදිරියට එන්න මේක වෙනස් කරන්න ඕන නැත්නම් මේ විනාශයන් ගැන කතා කරලා තේරුමක් නැහැ කෙනෙක් රට ඇරලා යනවා තව කෙනෙක් පිකටින් කරනවා තව කෙනෙක් උපවාස කරනවා තව කෙනෙක් පෙළපාලි යනවා ඔය එකක්වත් කරලා වැඩක් නැහැ මේක වෙනස් කරගන්න වෙනස් නොකළොත් දුස්සීල භාවයට අදාළ විපාකේනුයි සමාජගත වෙන්නේ.